රටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ගෙනෙමින් රටේ ආර්ථිකයට සවියක් වූයේ විගමනික ශ්‍රමික මහත්ම මහත්මීන්ය. එතෙකින් නොනැවති තම මව් රටට පැමිණ ව්‍යාපාර අරඹමින් තම ජීවිතය සාර්ථක කරගන්නා අතරතුර රටේ ආර්ථිකය තව තවත් ශක්තිමත් කිරීමට ඔහු උරදෙමින් සිටී. මේ කෙටි සටහන එවන් වූ රටවිරුවන් සද්දෙනෙකු පිළිබඳවයි. බිබිල මැදගම ප්‍රදේශයේ පදිංචි DG ගුණදාස මහතා DG ෆෘට්ස් නමින් පළතුරු වෙළඳ සලකා හොටෙල් ෆෝයු නමින් හෝටල් ව්‍යාපාරයක් සිදු කරමින් සාර්ථක ජීවිතයක් ගෙනයයි. ඔහු විසින් තම ව්‍යාපාරයෙන් තවත් කිහිප දෙනෙකුට ආදායම් මාර්ග උදා කර දී තිබේ. උත්තල පදිංචි දීපිකා සමන්ලතා මහත්මිය DC ෆැෂන් නමින් තම නිමියඳුම් ව්‍යාපාරය සිදු කරනු ලබයි. තවත් කිහිප දෙනෙකුට රැකියා අවස්ථා උදා කර දී ඇති ඇය විසින් මේ වන විට තම නිමියඳුම් කුවේට් රාජ්‍ය වෙත යැවීමටද කටයුතු අරඹා තිබේ. බඩල්කුඹර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඉෂාක් මහතා තිරරෙදි ව්‍යාපාරය, මංගලසාරි හා ඇඳුම් මැසීමේ ව්‍යාපාරයන් සාර්ථකව සිදු කරනු ලබයි. ඔහුද තවත් කිහිප දෙනෙකුට රැකියා අවස්ථා උදා කර දී තිබේ. සෙල්ල කතරගම පදිංචි ලලිතා නිලන්ති මහත්මිය ගොවිතැන් වගාකටයුතු මගින් තම ව්‍යාපාර කරගෙන යනු ලබයි. ඇයද තම ජීවිතය සාර්ථකව ගත කරයි. සෙවනගල පදිංචි WA ශාන්ත මහතා ගොවිතැන් වගාකටයුතු මෙන්ම ගොඩනැගිලි සඳහා සිවිලින් නිර්මාණය කිරීමෙන්ද තම ව්‍යාපාර කටයුතු සාර්ථකව සිදු කරනු ලබයි. ඉගිනියාගල පදිංචි බන්දුල මෙන්ඩිස් මහතා රත්නප්‍රිය සෆාරි ගෙස්ට් නමින් හෝටල් ව්‍යාපාරයක් සිදු කරනු ලබයි. ඔහුගේ ව්‍යාපාරයේ සේවාවන් ලබා ගැනීමට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ද නිරන්තරයෙන් පැමිණෙමින් සිටී. ඉගිනියාගල පදිංචි මරියා ෆයිසනා මහත්මිය නිමියඳුම් තිරරෙදි හා පාපිසි ව්‍යාපාරය සාර්ථකව සිදු කරනු ලබයි. ඇය විසින් තවත් කිහිප දෙනෙකුට රැකියා අවස්ථාද උදා කර දී තිබේ. මේ සියලු දෙනා තම පවුලේ අය සමගින් සතුටින් සාර්ථක ජීවිතයක් ගත කරනු ලබයි. ඔවුන් උපහාර ලබන්නේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔවුන් විසින් මෙතෙක් සිදු කළ හා නිරන්තරයෙන් සිදු කරනු ලබන මහත් වූ කාර්යභාරය නිසාවෙනි.